ලංකාවේ ආණ්ඩුවේ වැඩි කොටස් තියෙන පීපල් ලීසින් සමාගමට තියෙනවා මිලියන 400ක්. ඒ වගේම ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවට බිලියන 2ක් බැංකුවලට විතරක් පොලුව තියලා තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති බලතල යටතේ. හෙට අනිද්දාට නැවත වරම් ලැබලා මේ පොලි ණය මේ සියල්ල එසේ තිබියදී නැවත අරක්කු විකුණීමේ ලයිසන් එක ගන්න ඒ සමාගමට බැංකු පොලු විතරක් තියෙනවා බිලියන 10.4ක්, බදු වංචා විතරක් තියෙනවා බිලියන 2.8ක්. එතකොට අපි රාජ්‍ය සේවකයෝ විදියට අටට ගත්ත පොලිය 20ට ගෙවලා වැට් බද්ද විතරක් අපි 25ක් විතර වැඩි කරගෙන අවසාන වශයෙන් කාටද මේ ගෙවන්නේ? මේ බොල් ණය දෙන එක එක හොරුන්ගේ යාළු හොරුන්ට. එනිසා අපි කියනවා අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතුව මේ බදු ගෙවලා මේ රට ගොඩ ගන්න බලාගෙන හිටියට මේ රට ගොඩ යන්නේ නැහැ. මොකද මේ රටේ මිනිස්සු මේ ගෙවන හැම බදු මුදලක්ම මෙන්න මේ වගේ කුප්‍රකට වෙළඳෝ මේ වෙළඳාම සඳහා බැංකු වලින් ණය අරගෙන පොලු තියලා, ඒ පොලු එසේම තිබියදී ආයේ දේශපාලඥයන්ට කඩේ ගිහිල්ලා, මේ රටේ පත් වෙන ජනාධිපතිලට කඩේ ගිහිල්ලා, ඉතාම සාමකාමීව ඒ පොලු ටික එසේම තියලා ආයෙත් තමන්ගේ ලයිසන් අරගෙන ආයෙත් ව්‍යාපාර කරනවා. ඒ නිසා අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට වැට් බද්ද 12 ඉඳන් 15 දක්වා ගෙවලා 25ක විතර බදු ගෙවලා, අපේ රටේ ණයගත්තේ 8 ඉඳන් 20 දක්වා ගෙවලා අපි නොමැරී ජීවත් වෙලා හරි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා අපිට කියන්න තියෙන්නේ, මේ බදු ගෙවලා අපි බැංකු ගොඩ ගන්න ගත්තට බිලියන 10.3ක් බැංකු වලට වංචා කරපු අය අද වෙනකොට නිදැල්ලේ. එහෙනම් කොහොමද අපි 50,000ක්, 10,000ක්, 40,000ක්, 1,02,000ක් ගත්තාම ඕගොල්ලෝ අපි වල්ලන්නේ? ඒ නිසා අපිටත් සිද්ධ වෙනවා මේ කියන අරක්කු සමාගම් කරා වගේ, මේ කියන අරක්කු සමාගම් කරා වගේ අතුරු අයවැයෙන් පස්සේ අලුත් ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා මුල ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ මොකද්ද? අපි ගෙවපු ණය ඔහේ තිබිච්චාවේ පුළුවන් දවසක අපි ගෙවන්නම්, අපි මුල ඉඳන් පටන් ගන්නම්. මොකද අරක්කු සමාගමකට පුළුවන් නම් බිලියන 14ක් විතර වංචා කරලා නැවත හිටපු තැන අමතක කරලා අලුතෙන් පටන් ගන්න අපිට රාජ්‍ය සේවකයෝ විදියට බැරියයි කියන ප්‍රශ්නය අපි අපේ රටේ ජනාධිපතිතුමාගෙන් අහනවා. ඒ නිසා මේ මහ බැංකු හොරුත් එක්ක මේ කරන සෙල්ලම වහාම නවත්තන්න, මේ රටේ රාජ්‍ය සේවකයාට ජීවත් වෙන්න බැරි කරන මේ ප්‍රතිපත්තිය වහාම හකුලා ගන්න කියන එක අපි ඉල්ලා හිටිනවා.